සමන්තාචක්කවාලේසූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධමං මනිරාජස්ස සුනන්තු සග්ගමොකදං ධම්ම සවනකාලු අයං බදන්තා ධම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බද්දන්තා නමුතස්ස භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගෙවතු අරහතු සම්මා සම්බුද්ධ දහස්ස තෙරුවන්සරණවේවා මෙ රාත්‍රියයේ නෙතෙෆෙම් රේඩියෝහා සම්බන්ධව මුළුලොවපුරාම අප සමඟවෙසෙන ආදරණීය අපේ සුවාහසක් ශ්‍රාවකීනේ. ඔබේ සිත් පහන්වේවා සැනසිල්ල උදාවේවා අනන්ත ධර්මස්කන්දේ මහිමය. ම කල්ලිම ඔබේ ජීවිතා ලෝකය වේවා ජිහිවිතයේ ප්‍රබෝධය පිණිසද වේවා යන්න මගේ කරුණාබර ප්‍රාර්ථනාවයි හැම දෙනා වෙනුවෙන් මේරාත්‍රියදී. අද දම් දෙසුමට සුන්දර ලෙස දායක පක්ෂෙන් අප සමග එකතු වෙනවා හෝමාගම පාක් ලේන් රෙසිඩන්ස් පදිංචි මහින්ද පොන්නම්පෙරුම් හා එස්ට පුෂ්පාරංජනී යන දෙමාපියන් විසින් විශේෂයෙන් ඕෂලියාවේ පදිංචි නිපුුණි නිහන් සාධියනියගේ විසි පස්වන වර්ෂය පන්දිනය නිමිති කරගෙන, ආදරණය දියණයට සෙත් පැතිීම සඳහාත්, බස්්නාහිර පලාාත ගම්පහදිශ්්‍රිකේ දෙසිියතිසෙකත් නැදුුම් ගොල්ල මණ්ඩාවල චන්දිිමාගී තානිදා අල්විස් සිරිල් සෙල්ල හේවා ලීනාත් නදිතද අල්විස් සහ ඉරණි දම්මිකා ජයරත්න විසින් අද, ධර්මදේශනාවට වසරකට පෙර මියගිය ආදරණය පියාණන් දන්දනියගේ සෝමපාල මහත්මා සිහිපත් කරමින් දායකත්වය දරනවා මේ දායක පවුල් දෙකහිම ඒ පිින් බර අරමුණු එලසම ඉටුුවේවා සාක්ෂාත් වේවා එහම දෙ නාටම උතුම් නිමණින් සැනසීමට ද කවදාහරි මේ පින් හේතුවාසනාවේවා යන්න අපගේ රරු්ධයාංගම පැතුමයි. අද දම් දෙසුමට පෙරාතුව ඔබට කියන මගේ කතාවේ අද මා හඳුන්වා දෙන්නේ සුවිසාල ග්‍රන්ථ පසුගියදා දොරට වැඩිය පිටු හයසිය හැටයි අලුත් කවි මංජුසාාව මහාචාර්ය සරත් විජයිසූරිය විසින් ර්චිත සිංහල කවියට අලුතෙන් එකතුවෙච්ච විශිෂ්ට තම ග්‍රන්තරත්නය අලුත් කවි ු මහිතන්නේ මේ කෘතිය ගැන විනාඩි දෙකතුනකින් යමක් ප්‍රකාශ කරන්න අපට කිසිසේත්ම පුළුවන් වන්නේ නැහැ. මේ කෘතිය පැයගණනාවක් දින ගණනාවක් වනක් රසා ස්වාදයට පත් කළ හැකි අගනා සමාජ විවරණ සපිරිවුණු ත් මහාචාරි සරත් විජයසූරිය මිග්‍රන්ථය මීට සති දෙකකට පමණ පෙරදි කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී පාඨකයාට පිරිනමුවා. ඔහු මෙය පිරිනමන්නට නිමිත්ත බවට පත්කරගෙන තිබුණේ. විශ්වවිද්‍යාල ආචාරවරයකු වශයෙන් ඔහුගේ සේවා කාලය නිමා වී විශ්්‍රාමයාම නිමිත්තෙන් ඔහු කළ අපූරු කාර්යක්. මේ උත්සවය වෙනුවෙන් මුළු ශාලාව සිසහරා ශිෂ්‍ය ප්‍රජාවත් ආධිශිෂ්‍ය ප්‍රජාවත් සහුරද සාහිත්‍යවේදීන් කලාකරුවන් විද්වතුන් විශාල පිරිිසක් එක්රැස්වී සිටීම හරිම ආනන්දනීය කාරණාවක් වුණා. එහිදී මහාචාර සරත්විජේසූරිය මේ කෘතිය පිළිබඳවට වඩා තමන් ආගමන් මගගැන සාරගර්භ අපූරු දේශනයක් සිදු කළා මට හිතෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක ශාශ්්‍රපීටයක මේතරම් ජනාදරණීය සහ මිනිස් මනස සාහිත්‍යෙන් සෝපක් කල වෙනත් ආචාර්වරයකු නොමැති තරම්. මමද ඔහුගේ ශිෂ්‍යයෙකු ලෙස ම මහත්ගෞරවෙන් ඒ බව ප්‍රකාශ කරන්නේ රටේ බොහෝ දෙනෙක් මහාචාර් සරත් විජේසූරියගේ පොත් කියවා තිබෙනවා දේශනා සාතිබෙනවා විශේෂෙන් කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණෙන හැම ශිෂ්්‍යයෙක්ම ශාස්ත්‍රපීටයේ ඔහුගේ ශිෂ්‍යභාවය ලබනවා. සිංහල පාට මාලාවක් නොකළත් ඔහුගේ දෙසුමකට හැමදාම බොහෝ දෙනෙක් සම්බන්ධවීම අපට දකිඩ පුළුවන්. මේකෘතියේදී ඇත්තටම එතුමන් මහාචාර්සරත් විජේසූරිය ගැන අප මෙහිදී වචනයකින් දෙකකින් කියානිම කරන්න බෑ දුෂ්කර තැනකින්දලා ඉතාම දුස්කරවම තමන්ගේ ජීවන මම්පෙත් විවර කරගෙන, ලෝකය දිනු මහාචාර්වරයෙක් ඔහු, මෙම ග්‍රන්ථය ඔස්සේ එක පැත්තකින් නෝතන කවි්‍යවිදියන් ප්‍රාශ්්‍රියකට විශාල අතදීමක් මෙහි සිදුකර තිබෙන බව අපට පෙනෙන්නේ. කොළඹ යුගයේ සම්භාව්‍ය නූතන කවි පරපුර ඒවගේම ඒ කවිපාරපුරේ කවි්‍යවින්දියන්ගේ නිර්මාණ, සහ ඉම්පසු වර්තමානයේ ආදුනිික කවිකවිදියන් රාශ්ියකගේ නිර්මාණ මෙහි ඇතුළත් කර තිබෙනවා. මට ඒ සියල්ල අවධහරණය කරන්ට අමාරුයි එක සියහතලිස් දෙනෙකුගේ නිර්මාණ තෝරාගෙන මිකෘතියට ඇතුළු කරලා තිබෙනවා. ම එයි කපිලකුමාර කාලිංග කවියාලියා ඇති මේ ග්‍රන්ථයට එකුතු කර ඇති කවිපන්තිය පමණක් ඔබට කියයා මේ පෙරවදන අමාර කරන්න කැමතියි කපිලකුමාර කාලිංග අපේ ඉතාම විශිෂ්ට සම්මානනීය සාහිත්‍ය දරයෙක් නවකතාකරුවෙක් ඔහුගේ දුඹරු වලාකුළු නම් දෙදශ් නමේදී පලවූ පද්‍ය සංග්‍රහයින් කවි පොතෙන් මහචාර විජේසූරිය මේ පද්්‍යපන්තිය උපුටාගෙන තිබෙනවා. මේ පද්‍යපන්තියට නමදීතියනෙ ගාලු මෝදොර රාත්‍රියකයල්. අසබලන්න ගාලු මෝදුර රාත්‍රිය කවියෙකුගේ අත්දැකීම. දිවා කල්ලගිෙනියම් පවන් සමුදුරේ එබී නිවී හමා එයි. නිවන්සුව විඳින මේ රැයේ, ගෙවුණු සිත් ලියලමින්, ගාලුමුවදොර නම්මූ නාගරිකශේම භූමියයේ. නැගෙන එව කව බොව හඬ ඇසෙන සඳ රුපියල් සත නොසිතාම හෙට දවස ගැන, ඉගිලයයි ඒ පිනැති වෙළදුන්ගේ සල්පිලේ රන්තටිය වෙත. සුසානය සේ සීත බංකුවක නිදිවැටුණු විඩාපත් වෙසඟන්නගේ සිිදුුණු දොදර්ර සිපගනී දුරක සිට පාව එන සුසුමක් සයුරමැද තනි නැවියෙකුගේ. ඇය අටේ සිරගයක පසු වූ තරුණයෙක් ගීකයයි බී මතින් අවසාන බසයගිය ශෝකයෙන් රය පහන් කරනහේ ගැමියෙකි. හිමි දුරක ගිය බැවින් අනෙකෙකු සමගරියකින් කූඩුවෙන් පලාආ කුළඟනක් අඳුරතුළ උනසුම්ව සැඟවෙයි. වනපෙතක සිලිසිලිය නොමැති වූ මේ රුදුරු පුරවරය උමතු වූ, සනසනා සුරම්භුවක ලෙසින්දෝ, රලපතර සුදුසිනා නගන්නේ. රැලිවැටුණු සුදුකතක් කැටුවවා, පුෂ්ටිමත් මැතිතුමෙක් සන්තුසින්. පෙන්වමින් උදම්වෙයි තරු පහේ, ආකාශ ගංගාව දිදුලනා නයබරිං නැමීගිය කිවිදෙක් වියලිතන පිටියමත සක්මනේ මග අසල ලෝහමය වීරයන් පෙලක් නම් නිදි මරයි නිකරුණේ. විශාල සාකච්ඡාවක් ගොඩනගිය යුතු අපි නොදකින ගාලමුවදුර රාත්‍රියයි කවියෙකුගේ ඇසින් එසේ දකින්නේ. අප දකින්නේ දහාවල එතාම සුන්දර ගාලමුුව දුරයි. ඒ සුන්දර වූ ගාලමුුවදුර මධ්‍යමරාත්‍රය වන විට වෙනම ලෝකයක්. වෙනම ජන ප්‍රජාවකගේ සිත් සතන් සන්සිදුවන ඔවුන්ගේ මානසික මනදොල සපුරණ කණබොන එවැනිේ ශේමභූමයක් මේත් අපේ ලංකාවයි. ඒ ගැන සතන්නට දකින්නට හැම දෙනාටම සරත් විජයිසූරිය මහචාරතුමාගේ අලුත් කවි මංජුසාාව කියවන්නට ආරාධනා කරමින් අද දවසේ, අපගේ සුපුරුදු දහම් දෙසුමේ පෙර සතියේ අවසන් කළ තැනින් මෙතැන් සිට නැවත අරබා ඒ සෞන්ධාරය රසා ස්වාදය ධර්ම වින්දනයක් බවට පත්කරන්නට මෙහිදී මාමතැන් සිට බලාපොරොත්තු වෙනවා. පසුගිය සතියේ මාවබට කියාදුන්නේ බිලිඳු රච්චුරුව නාගසේන හාමුදුරුවන්ගෙන් අහනවා ගෞතම බෝධිසත්වයන්ගේ දුෂකරක්‍රියාව හා අනෙකුත් බෝධි සත්වයන් වහන්සේලාගේ දුෂ්කරක්‍රියාව වෙනස් වෙන්නෙ කොහොමද. ගෞතම බෝධිසත්වයන් වහන්සේ වසර හයක කාලයක් දුෂ්කරක්්‍රයා කළා හැම බෝධිසත්වයන් වහන්සේම එහෙම කලාද එහම නොකලානං මේ ගෞතම බෝධි සතවයන් වහන්සට එවැනි දීර්ග කාලයක් සරීරයට දුක් පැසක් දෙන්නට සිද්ධ වුණේ ඇයි එක හේතුව කුමක් දෙයන්න තමයි නගසිෙන් හාමුදුරන්ගෙන් අහපු ප්‍රශ්නය නගසින් හාමුදුරුවෝ මෙහිදී ඉතාම ලස්සන පිළිතුරු දෙකක් ගොඩනෙග වූ හැටි අප ඔබට කියා දුන්නා උන්වහන්ස කිව්වා මේතරං දිගකාලයක් හයවසක් එ දුස්කර ක්‍රියාව ගත කරන්න හේතුවෙච්ච එකක් තමයි ඥානය නොමේරු නිසා. ඥානය නොමේරු නිසා. තවත් බුදු කෙනෙකුගේ බෝජිසත්ව කාලය අභිනිස්ක්‍රමණය කළ වහාම බුදු බව ලබන් හේතුව ඒ සඳහා ඥානය මෝරාතිබූ නිසා. සිදුවත් බෝසතාානන් වහන්සේගේ මරීමේ ඒ කාලපරිච්චේදය වෙනුවෙන් එසේ දුෂ්කරක්‍රියාව කළයුතුම වනාා. ඒ නිසා දුස්කරක්‍රියාවට පොළඹවපු කාරණා දෙකක් නගසෙන මහරහතන් වහන්සේ අවධාරණය කෙරවා එකක් තමයි අපි ඔබට කිව්ව මාලිගාවේ ඇතුලත කුටියක දැක්ම. එය සුන්දර වුණේ නෑ නළඟනන්ගේ දැකුම් බෝසතුන් ඉතාම කලකිරවීමට හේතුනා. දෙවෙනි කාරණාව තමයි මාරයාගේ ඇරයුම. මාරයා ඇවිත් කිව්වා තවත් සද්දිනකින් චක්‍රවර්ති රාජරත්නය පහළ වෙනවා ඒනිසා වහාම මෙහි රැඳෙන්නකයා. ඒ මංකිව්වා පිය රජතුමාට තිබිච්චුවොමනාව තමයි මේ හැම දෙකම් අපට පෙනෙන්නේ. එනිසා මාරදිව්‍යපුත්‍රයා ඇවිල්ල කියපු කාරණාව තුළ බෝ සතාන්න් වහන්සේ කල්පනා කළේ සද්දිනකින් චක්‍රරත්නය නැතන් සක්විති රජපදවිය තමන්ට ලැබෙනවනං එය කිසිසේත්ම රැඳීමට හොඳ තැනක් නොවේ. ඒ රැඳීමට සුදුසවාල් සාවක් නොවේ එ තවත් බන්ධනයගට හේතුවක්ම වෙනවා. ඒ බන්ධනය ඇතිකරන්නට පෙරාතුවම ම නික්මයායුතුයි ඔන්න ඔය කලකිරීම් දෙක මත තමා අපේ ශ්‍රාවකයිනි අපේ බෝසතාාණන් වහන්සේ තමන්ගේ මැදුරෙන් එදා රාත්‍රයේ නික්ම යන්නේ. ඒ නිසා අපි ඒ තැන අවධහරණය කෙරවා එතැන් සිට අද දවසේ කාරණකිහිපයක් කෙරෙහි, ඉතාම ලස්සන කරුණු රාශ්්‍යයක් පෙලාවේ හැටියට ඔබට මෙහිදී කතා කරන්නටමා බලාපපුරොත්තු වෙනවා. නගෂන මහරහතන් වහන්සේ තවදුරටත් මිල්ලිඳු රජතුමාගේ සැක සංකා දුර්කරවමින් මෙසේ කියා සිටිනවා. මහරජානෙනි යම්සේ දිලියෙන්න්න වූ මහත්තුූ මහා වහනිස්කන්දය වෙතින් දරදමූ කළ බොහෝසෙයින් දිලියන්නේ වේද ම කියන එක දෙයක්තමයි මේ උපමාභාවිතාව උපමාවින් කරුණුකීම උසස්සාහිත්‍යයේ ලක්ෂණයක් උපමාවකින් අපේ රටේ හිටිය ධර්මසේන හා මුදුරුවෝ හෙම ඉතාම විය වියක් ලෙස කරුණු අවධහරණය කෙරුවා. ඒක සාහිත්‍ය මූල ධර්මයක්, සාහිත්‍ය අංගයක්, සාහිත්‍යයේ එන උක්තියක්. මිනිඳ ප්‍රශ්නීදී ඒතරන් අපට උපමාාවලින් කරුණු පහදන අවස්සා හමුවන්නේ අඩුවෙන් මෙන්න එවැනි අවස්සාාවක් දිලියෙන්න්න වූ මහා ව්නිිකන්දයක් යන ගිනිිකඳක්. දිලිසෙන වක්නිිකන් දෙයක් නැතන් අගුගොඩක්ට දරටිකක් දානවා එතකොට ඒ දරදැම්මාම තවත් එ දිලිසීම ගිනි දැල් වැඩිවෙනවා. මහරජාණය පරිද්දෙන් දැවට පැහැදිලි ගිනිි ගොඩකට දර ටිකක් දැම්මහම ඒ ගිනි නිමෙන්න්නේ නෑනේ. ඒ ගින්නෙන් තවත් ගින්නක්ද ඇතිවෙනවා. මහරජා්‍යය පරිද්දෙෙන්ම ප්‍රකෘතියම කලකිරුණා වූ බෝධි සත්ත්වයන් වහන්සේ ඒ මාරකායික දේවතාවාගේ වචනයෙන් බොහෝසෙයින්ම කලකෙරුුණ. එතකොට දැන් කලකිරීමට ආසන්න හේතු ගොඩකුක් තිබිලතු තිබුණ ලෙඩෙක් මලමිනි වියපත්වෙනය මේවා ගැන දැකලා කල්පනා කරලා ලෝකය ගැන යම් කිසි කලකිරීමක් ඇතිකරගෙන හිටපු බෝසතාාණන් වහන්සේ. මාලිගාවිතිබුණු විප්‍රකාරටික දැක්කාම තවත් කලකිරල හිටියාම මාර්යායවිල්ල කිව්හම සද්දිනකින් චක්‍රරත්නය පහල වෙනව නැත්තන් සක්විති රද රජපදවිය ලැබෙනව කියලා අර දැල්වෙෙන ගින්නකට තවත් ගින්දර දැම්ම වගේ. ඒ වගේ කලකිරීම ඩකිරම් වැඩි. භය වූ සේක න්ස බියට පත්වන මම තවත් සංසාරය බැඳ තබයිද එනිසා සංවේගයට පැමණ සංවේගයක යන්නේ මේ අවබෝධය තේරුම් ගැනීම. තවද මහරජානන යම්සේ ප්‍රකෘතියෙන්ම තෙත්තුූ හටගන්නා ලද තෘුණ ගහන හා. අභිනවත්‍රුණ ඇත්තාා වූ වැළඳගිය ජලය ඇත්තාා වූ උපන් කර්දමය ඇත්තා වූ මහාපුෘතුවිය නැවත නැවතත් මහාමේගහය වර්ෂා කරන කල්ලි බොහෝසෙයිම්ම චික්කල්ලතර වේද සතුටු වෙනවා මහපොලොවබොහෝ ප්‍රකෘතියෙන් හටගන්නා ලද තනකොල තියෙන අලුතෙන් තනකොළ ඇතුුණු ඒවගේම ජලය පිරුණු තැනකට වැස්සවහිනකොට තවතුරටත් ඒ මහපොළොව තෘප්ති වෙනවා සන්තෝෂ වෙනවා. මහරජානිනි එපරිද දෙෙන්ම ප්‍රකෘතියෙන්ම කලකිරුණා වූ බෝධිශත්‍යයන් වහන්සේ. ඒ මහරපාක්ෂික වූ දේවතාවාගේ වචනයෙන්, බෝසයින් කලක එනිසා පෙන්ව අ නැවත නැවතත් මතක තියාගන්න මේ බෝසතුන්ගේ නික්මයාම සිද්ධවීම කොයි ආකාරයෙන් උනාද කියලා හොඳ අවබෝධයකා අපේ බෞද්ධයක් නැහැ පළන්නා පූරුවට මේ කරුණු විස්සර කරනු. මේවා වටහාගැනීම අපේ ධර්මඥානය දියුණු කරගන්නට හේතු වෙනවා. ඇ ඉතාම් ලස්සට දැන් කරනු. පයක් කියන ප්‍රකෘතයෙන්ම කලකිරී හිටිය සතර පෙරණමිති දැකළ ඉට පස්සේ රාත්‍රියයේ මාලිගාව ඇතුළේ නළගනන්ගේ ඒ නිර්ධන ර දැක්ක ඒකෙන් තවත් කලකිරුණ කල්පනා කර කරින් ගට මාරදිව්‍ය පුත්‍රය ඇවිල්ල කියවා සබ්දිනකින් චකරත්නයක් පහළ වෙනවා කියලා ඉඒ තවත් කල කිරීමට පත් වෙලා සංවේගයට පත් කළ තමයින් වහන්සේ නික්ම යන්නේ එතකොටට මෙද ස්වාමීණි නාගසේනයන් වහන්ස බෝධිසත්වයන් වහන්සේට දැන් මිලිඳරජුරු නැවතනවා මිලිඳ රජතමාගේ නැවතන් එහමනිකන් කමිද්ද ස්වාමීණි නාගසේනයන් වහන්ස බෝධිසත්්‍යයන් වහන්සේට ඉදිින් සත්වනි දවස්ස දිව්‍ය චක්‍රරත්නය පහලවෙන්නේ වීනම්. බෝධිසත්වයන් වහන්සේ දිව්‍ය චක්‍රරත්නය පහළ වූ කල්ලි මහන නොවී නවතින සේද්ද.ඒ ලස්සන ප්‍රශ්නයන්. බෝධිසත්වවරුන්ට චක්‍රරත්නය පහළුනාම එය මහන වෙන්නට යන මග අවුරාදැමීමක්ද. මහන වෙන්නට යන මග අවුරාදැමීමක්ද. ඒක තමයි පෙන්නති හරිම ලස්සන ප්‍රශ්න. මේ මිනිඳ රජ්ජුරු අහනවා හරි බෝසත්වට සාමාන්‍යයට නෙමි බෝධිසත්වයකුට චක්‍රරත්නය පහලුනාට පස්සේ මහනවෙන්න යන අභිනිස්ක්‍රමණ ගමන නවතිනවද. මහන නොවී ඉන්නවද. එතකොට මොනවද දැ ශ්‍රාවකෙන පැහැදිලි මිලඳ රජුරු නවා මහනකමට යන කෙනෙක් වලක්වන්නට හේතුවක් ද සක්විති රජ සැප පහළවීම එක දහලයන්න බැරිද. එක බාදාවත්ද. එතකොට නගසේන හා මුදරෝ දෙන පිළිතුර බලන්න මේකට මහරජානනි සත්වන දවස්ස බෝධි සපව්‍යයන් වහන්සේට දිව්‍ය චක්‍රරත්නය පහළ නොවන්නේය, එ එකදුවත් පංචකාමයහි ආලය වඩවා සිත් පොළොම්ඹෝනු පිණිස ඒ මාරකායික දේවතාාව විසින් මුසාවාදයක් කියන ලද්දේය එමයිකන් ඒ දේවතාව විසිංකපු මුසාවාදයක් මිසක් විශේෂන්නේ පංචකාමයහි අලවන් ගිහිජීවිතේ රඳවන් එහෙම කරපු උපක්‍රමයක් එය ඒ විදියටයි නගසේන හාමුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ මහරජානනි බෝධිසත්වන් වහන්සේ ්‍රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානයන පංචස්කන්දය අනිත්‍යයිකයා දැඩිකොට සිතාගත්සේක. බෝධිසත්වයන් වහන්සේ පංචස්කන්දය අනිත්‍ය කියල තේරුන්ගත්තා ජාතිජරාව්‍යයාදි මරණ සංසාර දුකයයි දැඩිව අවබෝධ කරගත්තා පංචස්කන්දය අනාත්මයයිකයා දැඩිකොට සිතාගත්තා මහනජානනී එහෙම සිතාගත්ත කෙනෙක් නවත්තන්ට පුළුවන්ද සක්විති රජ සැප පැහැල වුනත් එහෙම කෙනෙක් නවත්තන්නේ කොහොම දෙකෙනෙක්. අනිත්‍ය දුක්ක අනාත්ම වනාහි එවේ කරුණු සියල්ල වටහා ගත්තා. ඉඩවස්සේ ලස්සන උපමාවක් නැවත ප්‍රකාශ කරනවා මේක පහදන්න මංගතන ඔබටත්තේ උපමාව ලස්සනයි ඔබේ අවබෝධයට එක තු කරගන්න නාගසේ නහා මුදරුවක එන උපමාව බලන්න. මහරජානනිි යම්සේ අනෝතප්ත විලිං ජලය නික්ම අනෝ තත්වවිලිින් වතුර නික්මිලා ගංගා නංගංගට ගිහිල්ලා මහා සමුද්‍රයට යනෝ අපේ වනත් අපිට නත් ඒක මයි දකින්න තියෙන්නේ එහෙම ගිහිල්ලම් මහා සමුද්‍රයෙන් පාතාල මුකයට යනු මහා සමුද්‍ර පාතාලයට යනෝ එහෙම ගිහා වූ ඒ ජලය නැවත කරකැවී මහා සමුද්‍රයට ඇවිල්ල මහා සමුද්‍රයෙන් ගංගා නං ගඟට ඇවිල්ලා ගංගානංගඟෙන් අනෝතප්ත විලට ප්‍රවේශවේද අන්න මේ උපමාවන් නැවත ඔබට පහදනවා ඒකන්න මේ කිසියම් ප්‍රති පදාවක පියවරෙන් පියවර ඉදිරියටගේ ගමනක් නේ ඒකයි මේ කියන්න උපමාවෙන් අනෝපතත්වවිලෙෙන් වතුර ගංගානං ගඟට යනෝ. ගංගානං ගඟෙන් සමුද්‍රයට යනෝ. එම සමුද්‍රයට ගිය ඒ ජලය ආපහු ගංගානංගඟටඇවිල්ල ගංගානංගඟෙන් අනෝපතත්ත්විලට කවදාවත් එෙනවද. එතකොට කියනවා රජ්ජුරු නැතස්වාමීන් නැතස්වාමීනිි එම උදකය ආපසු නොයෙන්න්නේය එනම් කොහොමද බුද්සත්වන් වන්ේ හරවන් මාරයට පුළවන්ද හරවන් අනෝපතත්වවිලේ ජලය මහා සමුද්‍රයට ගිහම ඒ සමුද්‍රයේ ජලය කවදාවත් ඉහස්ථාවට ඇවිලායෝ අනෝපතත්වවෙලට එන්නේ නෑ වගේ බෝසතාානන් වහන්සේ අනිත්‍ය දුක්ඛනාත්ම වට ඒවා ගැන අවබෝධයෙන් මේ කලකිරීම සිද්ධ වනේ එවැනි කෙනෙක් කිසිතා ආපසු හැරවිය නොහැකියි. මහරජානනි පරිදෙම බෝධිසත්වයන් වහන්සේ විසින් සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙේ ලෝතරා බුදුවන මේ භවය පිණසම සම්ම ත්‍රින්සත් පාරමිතා කුසලධර්මය මුහු කරන ලද්දේ. මේ සාරා සංක්‍ය කල්පලක්ෂයක් පාරමි ධර්මතියක් සම්පූණ කරලා ආපු කෙනෙක්. ආපහෝ සුමේද තාපසයා ඟට යාවන්න පුළුවන්. එතකොට මේ අර අනෝපතත්ත විලේ ජලය ගංගානගඟට ඇවිල්ල එතනින් සමුද්‍රයට ගියා වගේ බෝසතාානන් වහන්සේ දීපංකර බුදුහාමුදුරෝලඟ විවරන ලබල සුමේද තාපසවලෙස එතැන්සිට මේ කල්ප කොච්චරද සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් ආපු ගමන මේක ආපහෝ එතින්ට හරවන්න පුළුවන්ද. ඒනිසා? සර්වච්චතා ඥානයේ මෝරාසිටියේය දැන් සර්වච්ඥතාඥානය න් වහන්සකි මේ භාවේ ක්‍රමක්්‍රමෙන් මෝරාසිටිය එනිසා සාෞරුද්දකින් මත්තෙහි ලෝකාග්‍රපුද්ජලූ සර්ුවචඥ වූ ලොවතුරාබුදුවන සේක. එනිසා මොන්න බලවේගයකටවත් මොන අභියෝගයකටවත් හන්සගේ ඒ ගමන නතර කරන්න බැහැ. ඒ තමයි පැහැදිලිකරේ ශ්‍රාවකීනය ඔබට පැහැදිලිද මාකරන වූ විවරණය මේ අවස්ථාව අපට ඉතා වැදගත් මෙ ඥාන පරිපාක ප්‍රශ්නය කියලා මිලිඳ ප්‍රශ්නයහි එන සාකච්ඡාව කොයි තරන් අප අවබෝධ නොකරන්න වූ කරුණු රාශ්යකින් මේ සාකච්ඡාව සාරවත්වීතිබෙනවාද ඒ සාකච්ඡාව මොන්තර සජීවීද එහි ඇතුළත් කරුණු අපේ දැනුම වඩවන්නේ නැද්ද එනිසා බෝසතුනගේ නික්මයාම වනාහි මොනතරං සිදුවීම් දාමයක ප්‍රතිඵලයක් නොවේද යන්නයි ශාවකයිනි මවබේ සිත්්ති ජනත කරන්නේ දැන් ඊට පස්සේ අපේ නාගසයෙන් හාමුදුරු තවත් බොහෝකාරණ පැහැදිලි කරනවා මං එයින් එක වැදගත් කාරණාවක් මෙහිදී තෝරාගන්නවා උන්හන්සේ කරන පැහැදිලි කිරිින් මහිතන ඒක අදපිට බෙහවින් වටිනවා. ස්වාමිණි නාගසේණයන් වහන්ස ලෝකයෙහි බන්ධනයෝ කොපමන්නද මිනිදරච්චුරෝ අහනවා ප්‍රශ්නයක් ලෝකයෙහි බන්ධනයෝ කොපමන්ද. බැඳීම් කොච්චර තියෙනවාද. මහරජානනී ලෝකයෙහි යම් බන්ධනයකින් බැඳුනා වූ සත්වයෝ ගිහිගෙයින් නොනික් මෙෙද්ද නික්මගොස් නැවත ගිහිගෙටම එද්ද. ඒ මේ බන්ධනයෝ දස දෙනෙක්ක බන්ධනයන් දයා දස බන්ධනයක් ගැන කියනවා. මෙන්න මේ ටික හද විශේෂයෙන් දේශනා විදිී ඔබට ඉතාම් වැඇදග මේ ලෝකෙ තියන පුදුමාකාර වෙනස් කරන්න බැරි දස බැඳීමක් මානව ජීවිතාතරය අදත් අපට තිබෙන ඒ බැඳීමම්. මේ ලෝකය යන්නේ මේ බැඳීම් නිසා. ඒක නිසා තමයි ලෝකය ය තුළ අපගේ ගමන සංසාරය ගොට නැගෙන්න්නත් මේ බැඳීම් නිසා. කෙනෙකුට හැකිවන්නේ නම් මේ බැඳීම් ලිහිල් කරගන්න එතකොට සංසාරය කෙටිකර ගන්නට පුළුවන්කම ලැබෙනවා. සසර දිගවන්නේ බැඳීම් වැඩි නිසා. සසර කෙටිකරගැනීමට අවශ්‍යනං මේ දස බන්ධනයන් ටිකක් කරි මිදෙන්ට උත්සහ කළ යුතු වෙනවා. ඒ නිසා දැම් මෙතන කියන්නේ කෙනෙුට ගිහිගයින් නික්මෙන්න බැරි හේතුව. ගිහිගය තුළ මේ බන්ධනය ඉතාම් ප්‍රබලයි. ගිහි ගෙදර ඇතුළේ. එනිසා තමයි කෙනෙකුට නික්මයන්න බැරි ඊළඟට ගියත් සමාරගෙනෙක් එන්නේ ආපසු බන්ධනය දැඩිවුුණාව එනිසා පින්වත්නි ප්‍රවුද්ජාජීවිතයට පිවිසෙන්න කෙනෙක් හැම විට එකම මේ බන්ධනයන්ගෙන් මිඳනු කෙනෙක් මෙහි ඉතාම ලස්සනට දක්වලතියෙනවා මතා මහාරාජ ලෝකයේ බන්දනං පිතා මහාරාජ ලෝකයේ බන්ධනං භරියා මහාරාජ ලෝකයේ බන්ධනං ත්තා මහාරාජ ලෝක බන්දන nyaාති මහරාජ ලෝකේ බන්දන මිත්තා මහරාජ ලෝකේ බන්දන දන මහරාජ ලෝකේ බන්දන ලාබසත්කාර මහරාජ ලෝකේ බන්දන ඉස්සරියං මහාරාජ ලෝකේ බන්දන පංචකාම ගුණා මහාරාජ ලෝකයේ බන්දනං ඉමානි කෝමහාරාජ දස ලෝකේ බන්දනාති ඒෙහි බන්ධනයහි බද්ධ සත්තාන නික්කමන්ති නික්කමිත්වා පටි නිවත්තන්ති එකන්නේ මෙන්න මේ දහය නිසාති ගිහිගන් නික්මන්න කෙනෙකුට බැරිවෙනවා ගියත් ආපහු එනවා. මොනවද මේ බැඳීම් මේවා පලවෙන එක තමයි මහරජානනි ශස ශාසනයහි මහනවීම් නම් මාගේ මෑනියෝ ජීවත්විය නොහැති සිතන විසින් ලෝකේ මෑනියෝද මහනවිය නොහැකිවන ගෘහ බන්ධන එක අම්මා සමගතියන බැඳීම. බොහෝවෙලාවට ඒක ඉතාම ප්‍රබලයි. මව සමගතියන බැඳීම. එතකොට මෙහි අපේ බැඳීම චික කිව්වොත්හෙම මව සමගතියන බැඳීම ප්‍යාණන් සමගතියන බැඳීම ප්‍රේමතර වූ භාරයාවන් සමගතියන බැඳීම ඒවගේ ප්‍රියතර වූ ලදරු පුත්‍රයන් සමග දරුවන් සමගතියන බැඳීම ඒවගේම නෑදෑ සමූහය බරපතල ලෙස තමන් බැඳීමට පත්කරනවා ඒවගේ මිත්‍රයන් මිතුරු මිත්‍රුයන්ද සංසාර බැඳ දමන්නට හේතුවෙන ු ඒවගේම ධනසම්පත් අනිවාරයම මේලෝකෙ පුච්චලයන් බැඳ තබන්නට හේතුවෙනවා ලාබ සත්කාර මේලෝකෙ බැඳ තබන්නට හේතුවෙන දේවල් ඒවගේම ඉසුරු සම්පත් ඉස්සරියං තනතුරු ආදිය මේලෝකෙ බැඳ තබන්නට හේතු වෙනවා ඒළඟට පංචකාම ගුණ මේවාද ලෝකයේ බැඳ තබන්නට හේතුවෙනවා ඒ වගේම මේ කියන කාරණාදහය. එතකොට දැන් මේ කාරණාදහය අපට ප්‍රතික්ෂේප කරන්නට බෑ මේ කාරණාදාහය ඉතාම ප්‍රබල සමාජ අවශ්‍යතා තර මේ කාරණාදහය අප සමාජ ජීවිතේදී මවපියා දූ දර්රු මිතුරු මිතුර යඊළඟට තමන්ගේ දන සම්පත් තනතුරු සහ පංචකාම සම්පත්ති ඇමේසිියල්ල උසස්ජීවිතයක් ගත කරන කෙනෙක් තුළ පැවතිය යුතු ධර්මතා. මේ බන්ධනය හරි උතුම් කිසිවටකත් අප නාගසේන තෙරුන් වහන්සේ මේ බන්ධනයට ගරහන්නේ නෑ මේ බන්ධනය අනවශ්‍යයි කියන්නෙත් නෑ මේ බන්ධනය වැරදී කියන්නෙත් නෑ අපි තේරුම් ගන්නවා ඒ බන්ධන ඇතිතාකල් සසර ගමන නවත්න්න බෑ අපි සසරි ගමන් කරනවා ඒ බන්ධන නිසා නමුත් බන්ධන පැවත්ම අවශ්‍යයි. මෙතෙන්දි සාකච්ඡවෙන්නේ පින්වත්නි ඒ දස ප්‍රකාර බන්ධනයෝ මහාබෝධිසත්වයන් වහන්සේ විසින් නිරාලයවසයෙන්සිදහරන ලද්දාහුයි බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් මේ දසබන්ධන මුළුමනින්ම සිදහල කෙනෙක් බිඳහල කෙනෙක් එහෙම නැතිවුුණොත් කවදාවත් බුදුවෙන්න පුළුවන්ද බුදුවෙන්න පුළුවන්වෙනි නෑ ඒ නිසා කොහොමද මහාභෝජෂත්‍යයන් වහන්සේ කෙනෙක් නවත් තන්නේ නවත්තන්න හම්බවෙන මේ සියල්ල ඒ බැඳීම් දහයම බෝසතාාණන් වහන්සේ බිඳල ඇවිල්ල තියන්නේ එව නැතිකල් ඇවිල මව සමග ඇති බැඳීම පියා සමග ඇති බැඳීම ඒවා සංසාරිත් පුරුදුපුොහුණු කෙරවා එතකොට අවසන් භහවයේදී බලන් මහාමායා සිදුහත් පුතු හැර දමා සුරලොවට ගියා මියගිහිල්ලා සුද්දොහදන රජ්චුරුවෝ අප්‍රමාන ආරක්ෂක විදිවිධාන යෙදුවක් කොච්චර යෙදුවද කියලා අපි ඔබට කාලයක් පූජාවලිය කියවනකොට පූජාවලියේ තමා ඒ විස්සර අපූරුවටම විස්සර කෙනුනේ එතකොට එහිදී ඒ සියලු ආරක්ෂක විදිවිධාන බිඳ දැම්ම. පියරජතුමා හැරදමා ගිය. පියරජතුමන් කෙරෙහි ආලෙෙන් පියරජතුමන් කෙරෙහි ආදරයෙන් එහෙම සිටියානම් කවදාවත් බෝ සතුනට සංසාරෙන් මි දෙන්න පුළුවන්වෙන්නේ නෑ. සපියා සමග තිබුණු බැඳීමෙන් මිදුනාා. ඊළඟට බලන්න භාරයාාව ද ය සෝදරාවට තිබුණු බැඳීම අවුරුදු දාසේද විවාහ වනේ විසිනමය වෙනකං අවුරුදු දහත්තුනක්. ය සෝදරාව සමග හිටියා. යසෝදරාවට මේ තිබිච්ච බැඳීම කොයි තරම් හැබැයි. බැඳීම දැඩිකරගත්තා නම් සිදුහත් බෝ සතුන්ට කිසිසේත්ම ඒ ගමන යන්න වෙන්න නෑ එන්සායි අසෝදරාව නිදනතෙක් සිට ඇයද හැර දමාගිය ඊළඟට දරුවන් බලන් ලදරු පුතුන් රාහොල කුමාරයා ඉපදිච්ච දවසෙම තව එක රාත්‍රයක් ඒ මැදුරේ ඉන්න කල්පනා කරේ නෑ ඒ දරුවන්ගේ කෙරෙහිතිබුණු ආලය අත්තරයා. පෙරභහවල දත් එහෙමයි වෙස් සන්තර ජාතකයේ දයක්පිගිය බණවලද කිව්වා. ජාලිය ක්‍රෂ්ණ ජිනාවන් ජෝජක බමුණට දන්දුුන්නා. ආලය අත්තරයා ඒ බැඳීම සම්පූණින්ම අත්තරයා. ඊළඟට නෑදෑයු සාක්්‍ය වංශිකෙව් කෙම්ඹොල්ලත්පුර සාක්‍ය ජනපදේ හිටිය ඒ නෑ පරම්පරා වන්නෙක්කද විච්ච බැඳීම. සිදුවත් බෝසතුනට සක්විති රජෙක්වෙල මේේ නෑදෑයෝ බලවන්න තිබුණා. හැබැයි නෑදෑය එක්ක තිබුණු බැඳීම උන්වහන්සේ අත්හැරයා ඊළඟට මිත්‍රයෝ චන්න හොඳම මිත්‍රයා එක දවසයවඋපන් මිත්‍රයා චන්න සමඟ තමයි හැම වැඩක්ම කළේ. නාන්න ගියේ පවාච්චන්න සමග. ට්‍රීඩාවට ගේ චන්න සමග අන්තිමේ අභිනිස්ක්‍රමණයට ගිය චන්න සමග. අන්තිම මොහොත වෙනකං අත්නුහැර සිටි මිත්‍රයා චන්න. ඒ තවුස් පැවිද්ධට ගියාට පස්සේ ඔහුත් සමඟ තිමුණු බැඳීම. සම්පූණෙන් අයින් කළා ආයි චන්න ගැන කවදාවත් සෙව්වෙ නෑ. චන්න පැවිදි කලාට සැරියුත් මුගලන් පරයා චන්නට ප්‍රමුකතාව දෙන්න ක්‍රියා කළේ නෑ. නිසා බුදුරජාණන් වහන්සේ ඒ සම්බන්ධතා බෝධිසත්ව කාලේදීම අත්හැරයා. එළඟට ධන සම්පත් මොන තරං මේ ම්ඹුල්වොතේ සුදවුන්ගේ රජුගේ ඊළඟ උරුමය. ඒවා අලුයමලු කෙලපිඩක් වගේ. වෙස්සන්තර රාජ බආත්මේදී සියලුමදේ දන්දුුන්නා. සියලුමදේ තමන්ට තිමුණු දන සම්පත් රාජ්‍ය සම්පත් සියල්ල බොහොම නිර්ලෝබීව නිස්සරණධ්‍යාශයෙන් නිවන් මගම පතමින් ඒවා සියල්ල ඒවා කෙරෙහිතිමුණු ආදරය දත්හැරයා ඊළඟට ලා සත්ර මේක තමයි ඉතාම බරපතල තමන්ට ලැබෙන ලාබසත්කාරාදිය රජපදවියකට ලැබෙන ලාබසත්කාර එසියල්ලම උන්වහන්සේ ඉතාම පිළිසිදු සිතින් අත්තැරයා. ඊළඟට ඉස්සුරු සම්පත් තනතුරු ඒවාසියල්ලාත් තැරයා. රජකං අත් තැරයා පෙරාත්ම භාාවල කොයි තරං රජකම් දාළ ගියාද මහා දේව වගේ ජාතකයක නරකෙසක් දුටු විටම කරන බෑමියයා නරකෙසක් ඉදනු කෙසක් තමන්ගේ අතෙහි තිබ්බහම අයක දවසක්පත් ඒ රජකම් කරන්න බෝධි සත්්‍යයෝයතන හිටිය නෑ. එනිසා තනතුරු හැර දමාගයාා සංසාරි පුරාම අවසන් භවේදි තනතුරු ලෝබයක් වෙලා ර ලාබියෙක් වෙලා තනතුරු ඉසුරු මදයෙන් මත්වෙලා එහෙම හිටියේ නෑ. ඉළඟට පින්වත්නේ පචකාම පංචකාම සම්පත් රම්ය සුරම්ය සුබ මේ මාලිගා තුනෙහි මොනතරං සැපසම්පත්වලින් පිරී තිබුණාද ඒවා විඳවිඳ උන්න්නහන්සර තාව කාලයක් මෙහි රැඳෙන්න්න තිබුණා වහන්සේ ඒ සම්පත් කෙරෙහි කවරාකාරයකින්වත් ආලයක් ඇතිකර ගත්ති නෑ ආදරයක් ඇතිකරගත්ති නෑ. ඒ සියල්ලම බැහැරකිෙරවා. ඒ නිසා පින්වත් නගසේන හා මුදුරුව මිලිඳි රංච්චරුවන්ට කියන්නේ මේ සියල්ලම බැහැරවුණ. ඒ දස්ස ප්‍රකාර වූ බන්දනයෝ මහා බෝධි සත්්‍යයන් වහන්සේ විසින් නිරාලය වශයෙන් සිින්ඳහරන ලත්ති කිස්සිම ආශාවකින් තොරව අත්හැරී නිසා ආපහු උන්වහන්සේ කිසිම්ම විටකින් අනෝතත්වවිලට මහා සමුද්‍රයේ ජලය නොගලනවා වගේ. බෝසතානන් වහන්සේ අපපහෝ අරවන්න බෑ. උන්වහන්සේගේ ගමන්මග අපහු බෝධිසත්ව තැනට නැතන් මුලට ගෙනියන්න බෑ උන්වහන්සේගේ. බුද්ධ්ඥානය සර්වච්ඥතා ඥානය දැන් පියවරෙන් පෙවර මෝරා තිබුණු බව තමයි මේ සඳහන් කරන්නේ. එබැවින් මහරජානනි ඒ කාරණයෙන් මහා බෝධි සත්‍යයන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍ය පිණිස මහන නොවී නොනවත්. එනිසා චක්‍රවර්ති රාජ සම්පත්නේ ඉහළමදේ කලකයන් ට මෙහා කිසිවක් නෑ ඒ නිසා චක්‍රවර්ති රාජ සම්පත් වෙනුවෙන් උන්වහන්සේ නවත්තන්න කාටවත් පුළුවන් වෙන්නේ නෑ එනිසා මේ දස බන්ධන තමයි අද වුනත් ගිහිජීවිතයකදී ඒ ගිහිජීවිතයේ රඳා පැවැත්මට හේතුවෙන ප්‍රබල බන්ධන ඉතිං අපේ බන්ධනත් එක්ක මේ ලෝකය ගමන් කරනවා හැබැයි අපි අංශුමාත්‍රයකින් හරි ඒ බන්ධනවලින් මෙදෙන්න්න උත්සා නොකළොත් සංසාර හැමදාම දිගගමනක යන්නට වෙයි. අද අපි ඔබට අසන්නට සලස්සන්නේ හරිම පූරු ගායනයක් මෙ ගායනය බන්ධුල නානායකාරව සම්ගේ පන්හිඳෙෙන් ලියවුණු ලස්සනගී පද. ඕගේෙ චින්තනය. ෝගේ කාවේමය චිින්තාවයි තාම ඉහළමට්ටමක. ඊටත් වඩා ඕලියූ පදවැල් අපූර් සංගීතයක් මුසුකොට ගායනා කරන්නේ රෝහණ වීරසිංහ. ධර්මයයි වියපත් බවයි එකට කලතා ඉදිරිපත් කරන මේ යථර්ථවාදී ගායනයට අනි වාරෙන්ෙන් නික්ම නොගොස්සවන් දෙන්නයි මා, විශේෂයෙන් විය පත්පරපුරින් ඉල්ලනවා. වියපත් බව මගේ දොරකඩ ළඟ කුටියට එන්නට ඉල්ලනවද තව අවසං නැහැ කළ යුතු වැඩ මට ඉඩදී මග හැර යනවද. සතුටුයි ආමග දෙස බැලු විට මිහිරී කළකී දේදුටුවිට හිත මමුණයි තව කළ යුතු වග. වියපත් බව ඇයි මේ හදිසිය දන්නෙමි මේ ජීවිතයේ ඉම. යා යුතු ඒ ගම නදනිම කර. එනමුත් මෙය නොම වේ නිසි කල මා පවසන්නේ වියපත් මට. බිරිඳට දරුමුණුබුරු කැලතට දුන්නත් සෙනෙහස නෑ එය නිම ඉරහඳ තරු සහසක් දැක දැක මතකය මිතුරකු වී තනියට අප ආවේ කොහෙ සිට මෙලොවට යළියන්නේ මෙතැනින් කොයිබට. නොදැනිමු අපදන්නේ හැමවිට ජීවත් වන බව මේ මොහොතට වියපත් බව මගේ දොරකඩලඟ කුටියට එන්නට ඉල්ලනවද තව අව සංනැහැ කළයුතු වැඩ මට ඉඩදී මග හැර යනවද කාටවත් එහෙම කියන්න පුළුවන්ද. වියපත් බව හැම දෙනාගෙම දොරකඩළඟට එනකොට වැඩ ඉවර කරති යන්න මං. මගේ වැඩ අවසන් මට තව ටිකක් ඉඩ දෙන්න දරුවන් වෙනුවෙන් යුතුකං ඉටු කරන්න සිල්ගන්න පන්සල්ලයන්න දන් දෙන්න සමාජයට ජාතියට මට වැඩ තියෙනවා ඒ දේවල් ටික කරන්න අනේ වියපත් බව ආපහු යන්න කියලා කාටවත් කියන්න පුළුවන් එනෙ නෑ. නිසිවෙලාවට වියපත් බව ඔබ වෙත එනවා මයි. ඒ බව දැනගෙන ජීවත් වෙන්න. දෙනවා බන්ධුල නානායක්කාර වසම් කිවයාණනිි ඔබටත් අපූර් ලෙසාපේ හදකම්පනය කළමින් ගයන රොහණ වීරසිංහ මහා ගාන්දර්වයානන්ටත්. පු්‍යාන මෝදනාව හෝමාගම පාක්ලන් රෙසිඩන්සි පදිංචි මහින්ද පොන්නම් පෙරු මහාස්ට පුුෂ්පාරංජනී යන දෙමාපියන් විසින් ඕස්ට්‍රේලියාවේ සිටින නිපුුණි නිහන්සා අපිට හුරුපුරුදු නමක් වාර්ෂිකව මේ නම ආශීර්වාද ලබන මේ නිපුුණ නිහන්සා දියනයගේ අපේල් පස්නි දිනට යෙදෙන විසි පස්වැනි ජන්මදිනය අදදිනට යෙද විසි පස්වැනි ජන්මදිනය නිමිත්තෙන්. ඒ ආදරණය දුවට අපි බොමාදරෙන් සෙත් පතන ආශීර්වාද කරනවා. සුභවාසනාවන්ත ජහන්මදිනයක් වේවා ආදරණය දියනයනේ ඔබේසිියලු කටයුතු සරප්‍රකාරයෙන්ම සපල සාර්ථක වේවා එමෙන්ම ඕෂලියාවේ සිටින තුළිත් නේලක චනුද සේලක දරු දෙදනාටත් අපි සෙත් පතනවා ඔබේසිියලු කටයුතු සරප්‍රකාරයම සපල සාර්ථක වේවා වසනාවන්තනාගතයක් ඔබ තිදනාටම වේවා දෙපාර්ශයේම මියගිය දෙමෝපියන්ට සහෝදරයන්ති දෙනාට මියගිය නෑහිතමිතුරන් හැම දෙනාටමත් මේ පින් හිමිවේවා එ අය මේ පින් අනුමෝදැන්ව නිවණින් සැනසේවා හෝමාගම පාක්ලේෙන් රෙසිඩන්සි පදිංචි මහින්ද පොන්නම්පෙනුම හා එස්ටි පුෂ්පහරජනී දෙපලට නිදුක් නිරෝගී සෝය චිරජීවනය වේවායි අපි තාර්තනා කරනවා දෙවැනි පුුණානමෝදනාව බස්්නාහිර පලාතේ ගම්පාදිශ්ෂිකයේ දෙසියතිස්සක නැදුම්ගොල්ල. මණ්ඩාවල චන්දිිමාගීතානි ද අල්විස් සිරිල් සෙල්ලහේවා ලීනාත් නදිතද අල්විස් සහ ඉරණි ධම්මිකා ජයරත්න විසිං අද දවසේ දායකත්වය දරනවා මීට වසරකට පෙරමියගිය දෙදස් විසිතුනේ අප්‍රේල් මාසි දහවෙනිදා. ියපරලෝ සැපත්වුණු ආදරණිය පාණන් වහන්සේ දන්දනියගේ සෝමපාල ද අල්විස් පියාණන් සහ නමින්මිගේ සෙලු දෙනාට පින්දෙන්ට බලාපොරොත්තු වෙනවා. එනිසා අපි සෝමපාල දල්විස් ආදරණීය පියතුමන්ට විශේෂයෙන් මෙන් අර්මානි සංස්වය අනුමෝදන් කරනවා එතුමාන් සසර සුවපත් භාාවය ලබන්නටත් නිවන්සුව ලබන්නටත් මේ පින් හේතු වාසනාවේවා. පින්නවල අප්පු හාමිලාගේ චන්ද්‍රලතා මෑණියන්ට නිදුක් නිරෝගී සුවයච්චිරජීවනය වේවා විශේෂයෙන් බෂ්නායිරපලාත ගම්පාදිශ්ෂික්ක දෙසිිය තිස්සක නැදුම්ගොල්ල මණ්ඩාවල චන්දිමා මණඩාවල චන්දිමා ගීතානිද අල්විස් සිරිල් සෙල්ලහේවා ලීනාත් නතිතද අල්ුවවෙෙස් සහ ඉරණනි ධම්මිකා ජයරත්න කියන මේ හතර දෙනාටම සෙත්වේවා. නිදුක් නිරෝගී සොය වේවා චිරජීවනය වේවා ධර්මශ්‍ය වනය කළ හැමටම මේ උතුම් ධර්මාණ සංසය නිවනිින් සැනසෙන්නට හේතුවාසනා වේවා. ආකා සට්ඨාච බුම්මට්හාා දේවා නාගා මහිද්දිිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්හන්තුසාසනං චිරංරක්හන්තු දේසනං hanතුතුwang saदा